ಹಿತವಕ್ಕಾರಿ මෙහෙම අතුපතු ගාන අස්පස් කරන අයට ඇරෙන්න අනිත් හැමෝටම තරමක IT knowledge එකක් තියෙනවා. ඒ නිසා ඔයාගේ IT knowledge එකෙන් අපිට මෙහෙට එච්චර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි මේ ඔක්කොම qualification ගත්තාම ඔයාව අපිට marketing executive කෙනෙක් විදියට ඇතුළට ගන්න පුළුවන්. එතනදී අපි ඔයාට 3 month marketing course එකක් free කරනවා. कोर्स पे वीकली लक्ष दहा बड़ू आप रिज कर अपे वाहन आटती गार्मेंट फैक्ट्री ऑफिस गिहिल पर्मनेंट आईट गिवन बड़ू दिखे वागे बेसिक सैलरी अमतर अभी वाकर हेम बिजनेस सीएट पहाक अमतर दीवन गिवन थैंक यू सर मेक हरियट ओयाट अतिहित दिन ඔයාගෙම බිස්නස් එකක් වගේ හරියට මහන්සි වුණොත් ලක්ෂ 3කට වැඩිය සැලරි එකක් mantri ගන්න පුළුවන්. දැනටමත් අපිත් එක්ක ඉන්නවා මාසෙට ලක්ෂ 2.5ක් 3ක් විතර ගන්න කීප දෙනෙක්ම. ඔයා අපේ ප්‍රොපෝසල් එකට කැමති නම් ලක්ෂ 2 කෑෂ් බොන්ඩ් එක අපිත් එක්ක සයින් කරන්න ඕනේ. ඒ කිව්වේ මට ඒක හරියට පැහැදිලි නෑ මැඩම්. ඔයා ලක්ෂ 2ක් අපිට ඩිපෝසිට් කරලා අපිත් එක්ක එකඟතා ගිවිසුමකට එන්න ඕනේ. ඊට පස්සෙ ඉතින් ඔයත් මේ බිස්නස් එකේ කොටස්කරුවෙක් වෙනවා. ඔයා හරියට ගනුදෙනු බේරලා ඔයා මේ ජොබ් එකෙන් අයින් වෙන දවසට ඔයාට මේ මුදල් ආයි ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ ජොබ් එකට ආපු කෙනෙක් එහෙම ගිහිල්ලා නැහැ. ඒක ඔයාට ආවට පස්සේ තේරෙයි. लक्ष देखा हदसिया क्या रुपया दाहे मैडम एट मेवे लावे मैं पूछी पड़ी हरी को हरी रस आवा जीव तीन रस आवा खुआ पुलवा एक दीवन विन बैन बट सामावेन मैडम ये उन्हें मैं मेवे लावे हो जीवा तीन कृम्या ये मिता निपा एक गैन लामे को सुध सुने धना फ्लैट උනුත්තොල් මංගලම් මුං හොයනවලු ජනිය රට පෙන්න වෙන්න බෑ බං ඌ මූණු දුනු කේස් එක මේක රට පයින් තරම් දෙයක් නෙමෙයි සමහර විට ඌ කාට හරි මල්ගයක් ඕගනයිස් කරලා අත් දෙක පිහද ගන්න පුළුවන් ට්‍රිප් එකක් ගියත් දන්නේ නොකියා හිටියට මට ඒකම හිතනව නාලකයි එළං ඉතින් උගේ ටාගට් එක වෙන්න ඕන මම මට නිකමට හිතනවා පාරුක්ලා මාට් වෙච්ච කේස් එකකට සැක කරන්න අයියව ඔක සැකේ සාධාරණයි බං උඹ දනාගෙන ඇගහගෙන හිටා ඌ පංගෙහි මෝඩයා හින්දා අරුන් උසි ගන්නර පරක්කුවට උලනුව කඩාගෙන අනින්න එන්නේ. ඔයින ත්‍රිවිල් පාකේ මාරු කළා. ෆ්ලැට් එක ගාව දුහා. මං දනසිරි මහත්තයර කියලා පර්මිෂන් අරන් දෙන්න. කාන්ති අක්කේ මොකෝ බැලුවේ චූපන්ද ඔව් ඔව් මේකත් ඉතින් උඹේ දඩේ තමයි මගේ අන්න අර ඒකේ කුඹව හම්බ වෙන්න කියලා ඇවිල්ලා උදේ 10 ඉඳන් වාත වෙනවා
ඌට ගිලින්න දෙන්න පුළුවන්ද බං අපිට තඹ ගත්ත බඩ ගොස්තරේ මම මේ චූම් පංකාරයගේ සද්ද හෙලාවේ ඌට කන්න ස්පොන්ජියක්වත් අරන් දෙන්න අනේ අපේ තාත්තා දැක්කේ තාත්තාව නම් මං උඹට කෝල් එකක් ගහනවනේ මෙන්න මේක උඹත් එක්ක වැඩ කරපු එකෙක්ලු අනේ ඔක පොලිසියෙන්ද දන්නේ දැන් පොලිසියෙන් එන්නේ උඹ හවල් වැරද්දක් කරාටද ඈ එහෙම නෙවෙයි මගේ කලින් ඔෆිස් එකේ ගොඩක් ප්‍රශ්න තිබුණා අක්කේ ඒ සර්වේ මැඩම් දෙන තාම ඉන්නේ හැංගිලාලු මේ කොනේගේ මිනිස්සයා තියා හරි ඉන්නේ සාලේට වෙලා කිර කිර යන්කෝ එනම් බලමු අඳුරනවද මට කියන්නේ මේකගේ මේ නිකටෙ මුසල මූණ පෙන්නන්න කියලාද ඈ හිතු හිතුවක් කාරේ මහත්තයෝ ඈ යකෝ කුරේ පිටට මරේ කියලා මූට මෙතන පණ ගිහින්වත්ද මේ අක්ක තමයි ඉතින් මගේ හැම දෙයකටම ඉන්නේ මට කිව්වා හරි එහෙනම් ඉතින් දෙන්න කතා කර කර ඉන්න ඈ මම තේකක් හදාගෙන එන්න ඕන නෑ අක්කේ අපි උඩට යන්න මේ ඉස්සල් ඔෆිස් එකේ මාත් එක වැඩ කරපු එක්කෙනෙක් මට කිව්වා එන්න සංගීතියා මං ඉන්නේ උඩම තට්ටුවේ අපි එන්න යන්න හා හොඳයි හොඳයි මට උත්තරය ඕන. එයා ට්‍රිප් එකක් ගිහිල්ලා. ඔයාව දාලා. දාලා ගියා ඉන්නනේ ඉතින් මේම ඉන්නේ. නැත්නම් ඉතින් මාත් මෙතන නැති වෙන්න බෑ නාලග අයියා. වාට හරියට ඒකට hina නේ. නෑමත් නෑ. අවුලන්නේ. උඹලා කොහොමද මලගේ වල වලත් hina වෙන මිනිස්සුනේ. ඔක්කොර පණිවිඩයක් යවන්න ඕනේ. දෙන ක්‍රමයක් තියනවද? නෑනේ. උඹලා නිකන් හැසිරෙන්නේ ලොක් අසුරුදහන් වුණා වගේ. අවුලන්නේ. යන්න ඕකනේ යන්නකො. මේ මොකද්ද දන්නේ නෑනේ පණිවිඩේ. පණිවිඩේ දෙන්න විදියක් නැත්නම් අහන්න ජොලියටද? හම්බුනොත් කියන්න. ඔ
ඔන්න ඒගොල්ලෝ ඒවා එහෙම මඩ බාට කතා කරන්න පුළුවන් කාරණා නෙවෙයි. කොහොමද ඔයගොල්ලන්ට කලින් මට යව හම්බුවේ? එතකොට මගේ පණිවිඩය දීගන්න. අර මලගෙවල්වලකින් අපි හිනා වෙනවා කියන කතාවක් කිව්වා. මේ මොකක් කතාවක් කිව්වා? ෂේ. තමීටරුන් නැහනේ. ලොකෝයි මට සැකයි. මූ ජනිතාට ගේම් එකක් හැවද කියලා. ඈ. ජනිතා අයියා කියන්නේ මේ මගේ ගේම් ගහන්න පුළුවන් එකෙක් නෙවෙයි බං. අරත් ගේමක් ගහපු එකෙක්. ඒක ගහලා සද්දේවාල මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා මිසක් කොහොම රඟන්නේ නැහැ. ඔයාලට ඒක මුගේ මොඩල් එකක් දන්නේ නැහනේ. නෑ බං. මෙතන තියෙන්නේ වෙන මොකක් හරි කේස් එකක්. අපි බලමුකෝ. දැනට තියෙන ආරංචි වල හැටියට සර්ලයි මැඩමගේ රටපැන්න. ලංකාවේ ඉන්නේ ගුණවර්ධන මහත්තය විතරයි. ගුණවර්ධන මහත්තයට මොකද ප්‍රශ්නයක් නැහනේ? මොන ප්‍රශ්නයක් නැද්ද? ඒ මිනිස්සයා 3 මාසයක් කිරේ ඉඳලා මේ ඊයේ පෙරේද එළියට ආවේ. තාම නඩුව යනවා. අනේ ඉතින් වෙච්ච දෙයක්. වෙච්ච දෙයක් නෙමෙයි රන්මිනි, කරගත්තු දෙයක්. ඒගොල්ලෝ මේවා ප්ලෑන් කරලා කරගත්තු දේවල්. ඉබේ සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. වෙච්ච දේ වුණේ අපිට. ඒක නම් ඇත්ත. ඒක නෙමෙයි. ඔයාලා කවුද කිව්වේ මම මෙහෙ කියලා? ඔයාලා පරණ බෝඩිමට ගිය වෙලාවේ ඔයා ගෙදර මිනිස්සුන්ට දාපු වෙට්ටුව ඒ මිනිස්සු මට කිව්වා. ඒකෙන් ෆ්ලැට් එකේ කතා වැදුනා. පස්සේ විස්තර අරන් දනාගේ ගේ හොයන් මම මෙහෙ ආවා. ඒ මේ ඉස්සරහ ගෙදර අයියා. ලොකා. 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 හිතුවක් කාරේ. බලහන් අංගියේ තේ ටික අරන් ආපු ටිකට මේ මිනිහ කරපු හරියක් මේ මෙව්වා මේ අහතපොළව නුහුල්ලන අපරාධ කතා කරන්නේ හරිද මම මෙයා හිංසකකමට උඩට යන්න ආපු මිනිහා මෙයා මොකද මේ මෙතන ඇද වෙලා කරන්නේ කියලා යුතුයකමට වගේ බැලුවා මගේ අම්මා පපා මං හිතුවේ මෙයා මෙහෙම මේ බෙල්ල දික් කරන් ඉන්නේ මොකක් හරි අසනීපයකට කියලා එහෙම කොට මාව දැකලා මෙතන බෙරියන් දීලා තමුන්ගේ අතේ පහේ තියෙන දේවල් අබ්බිම වට ගත්තට මං පලිද කාන්ති අනේ මේ මගේ මුකුත් අහගන්න නැතුව යන්න අපු ගමන කලඹුණේ අයියේ. මෙතන මහසෝන වගේ මගේ පිටිපස්සෙන් ඉංගලා. එතව තව කියවන්න. මේ පිටිපස්සේ ඉන්න දෙයක් නැහනේ. ඔයා තේ දෙක දෙන්න ආව නම් තේ දෙක දීලා ගියා නම් ඉවරයිනේ. මොකද්ද පිටිපස්ස කතාව? මේ අර පිටමිනිහේ ගේ ඇස ඉන්න හින්දා මම ඔබට මුකුත් කියන්නේ නැහැ. තන් තනි මං ලුණු ඇඹුල් ඇතුව කියන හැටි මේ කන් දෙකෙන් දුම් හිසිකෙන්ද. මෙන්න මෙහාට බලන්න. දන්නේ තේරුණේ හරිය ඇද වෙලා හිටපු කාරණාව. අනේ මේ මත් ගෑනු. කවුද නැංගි ඇවිත් ඉන්නේ? වෙන අයිය කෙනෙක් නේද? එහෙනම් ඉතින් මම පල්ලම් බහැලා එන්න. මේ ඉඳලා හිටලා නෑකම් පවත්වන්න දුර නෑ යෝ ආපු වෙලාවට ඉතින් අපි ඇයි හොඳයි කන් කියන එක එච්චර හරි නෑනේ. නේ. ඉන් එන්න. ලොකා. 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 පේනවනේ සංගීත්. ඕක තමයි ඉතින් මෙහි තත්ත්වේ. තනමින් මෙහි ඉන්නේ බෝඩ් වෙලා? නෑ සංගීත්. රෙන්ට් එකට. තනියම?
පවතාම දැනට මොකද ජොබ් එකක් කරන්නේ? මේ දවස්වල ඉතින් මගේ ජොබ් එක තමයි ජොබ් හොයන්නේ. මේක නෙමෙයි. දැන් ඔයා මොකද කරන්නේ? මම ඉතින් තාම අපේ ඔෆිස් එකේ ප්‍රශ්න වලට හිර වෙලා ඉන්නේ. මම මේ ඔයාව හොයාගෙන ආවෙත් ඒ ප්‍රශ්නෙකට. ඒ මොකක්ද සංගීත්? සර් ඔෆිස් එක වහන වෙලාවේ කෝල් කරලා කිව්වා ඔයා ගාව 115ක කෑෂ් චෙක් වගේක් තියෙනවා කියලා. ඒ ටික අරගෙන ණය වගේ අබේරන්න කිව්වා. සර් ඒ ණයකාරීන්ට ඒකම කියලා. දැන් මට මේ මිනිස්සුන්ගෙන් බේරිල්ලක් නෑ රන්මිනි. ඔව්. එහෙම චෙක්ස් වගේක් මගේ ළඟ තිබුණා. හැබැයි ටානියා අන්තිමට කතා කරපු දවසේ මං එයාලට කිව්වා ඒ ටික එතනින් ගන්න කියලා. ඔයා හිතනවාද මේ මිනිස්සු එක පිළිගනී කියලා? පිළිගත්තත් නැතත් ඇත්ත ඒක සංගීත්. දැන් කෝ ටානියා? මම දන්නේ නැහැ. එදා ඒ සිද්ධියෙන් පස්සේ මට එයාලව හම්බ වුණේම නැහැ. ඒ දෙන්නගෙම ෆෝන්ස් වැඩ කරන්නේත් නැහැ. මං ඔයාව හොයාගත්තා වගේ ඔයාටත් මොනව හරි කළා ටානියා හොයාගන්න වෙනවා. නැත්තම් ඉතින් ඔයාටයි මටයි දෙන්නට මුසාවිතම්. හිතුවක් කාරී කමින් 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 ෆෝන් මීටින්. ඔව් මම මේ කතා කරනවා. නෑ අම්මේ පියන් කෙනෙක් මේ. ඒ රාජිකේ පොචිකි ගා මතාවියා රාජිකේ පොචිකි ගා රාජිකේ පොචිකි ගා.